අදණය දපුතේ ඔබේ අද්‍රණීය සිංහල පාඩම අදප සාකච්ඡා කරන්නේ රමණීය අදහස් සහිත රාමණය හැඟුම් දනවන අදම චමත්කාර ජනක අස්වාදයක් අවතුළ ජනිත කරන කවියක් තමයි ඔබට කියා දෙන්නේ යන්න ඔබේ පෙළපොතේ තියෙන ඔබට මම හැමදා ම සිහිහපත් කරනවා දපුතේ සාහිත්‍යය ඉගෙන ගණ්ි කුමක් සඳහාද අපේ ජීවිතය තියෙන ජීවන යථාර්ථය පසක් කර ගැනීම තයි සාහිත්‍යයේ අවසා අර්ථය මේක ඔබට මෙනිම කිව්වා එක වර ඇහින්නේ නැතිවේ. නමුත් සාහිත්‍යය හදාරණකොට ඔබට දැනෙන වදුවපුතේ ඔබ මෙතෙක්කල් දැනගැන හිටිය දේට වඩා ගැඹරු අරුත් මේ ජීවිතය ඇතුළේ තියෙන බව. ඔන්න ඕක තමයි අප කියැන සාහිත්‍ය කෘතිය ඇළල තියෙන යටි පෙල කියලා. ඔබට මේ සාමාන්‍ය පෙළ විභාගදි ලැබෙන සාහිත්‍ය පොත බ වහා සාහිත්‍යයක් හදාරන්නට ඔබට දෙන ප්‍රවේශ මාරය කැට මං ඔබට හැමදාම හඳුන්වා දෙන්න ඔොවකාරණය නිසා. සාහිත්‍ය අප ඉගෙන ගන්නේ විභාගේ සඳහා පිළිතුරු ලවීමට පමණක් නොවේ. ඒ අපේ සමස් ජීවිතය උදෙසා. අදාපසාකච්ඡා කරන පාඩම වස්සානය. ඔබ දන්නවා අපේ රටේ අතිශය ප්‍රවීන කවින් ද්‍රයාණන් කෙනෙක් හැතිට සැලකෙන තම අපි කිවොත් හු අපේ යුගයේ කවිෙක් අපේ රටට බිහුණු. ආචර රත්නනාශ්‍රී විජේසිංහ තමයි මේ විශිෂ්ට කවිීද්‍රයාන්නන් ඔහු රචනා කරපු වස්සානයේ කාවය තුළ තියෙන අරුත්මොනවද. ඒවා අප වටාගතයොත් එක් කොහොමද. ඉහි තියෙන කාවයෝ පක්‍රමමනවද. ඒවි සිතු විලකෝ යාආකාරෙන්දුගේ පරිකල්පනය හැඩගෙලුණනි කොහොමද මේ සියල්ල පිළිබඳව අප සාකච්ඡා කරනවා. හැබැ දයපුතේ ඔබ දන්නවා මේ ජාතික පාසල වැඩසටහනට මීට පෙර. आप කියන විශිष්ठ කවිද්‍රයාණන් පැමිණिया වසානවිිය පිළිබඳව ඔහු ඔහුගේ අදහසක हुවා ඔහට මුල්ලුණු තේමාව ඔහුගේ අදැකීම कोई විදිද ඔහ මේ අධ्यැකීම විඳගත් ෙ ඔහුගේ පරිකල්පනය නිදිරි පත් කළේ කියන කාරණය होකිවා ඔබ ඒ වැඩසටන එකතු උනත් නැතත් ඔබට මේ වැඩසටठානය දී වසානය පිළිබඳව මේ කවිිය පිළිබඳව ඔබට කියා දෙන්නට අදපත් එක එකතු වෙනවා කොළල්ප විශ්වविද්‍ය्याලයේ කෞරව ශාත්‍රවයේදී ඒ වගේම කැල්නේ විශවයුද්්‍යාලේ සිංහල සාහිත්‍ය විචාය පිළිබඳව ශස්ත්‍රපති පාධාරයක ව වන රාජනනිලධාරින් පහුණ කිරීම ආයතනයේ ාහිර කතිකාචාර්ය ශාස්ත්‍රපති රනිල් ප්‍රභාත්ගුරු තුමාන්. අයිබෝන් රනිල්ස යින්යින් අද වැඩසටහරට රනිල්ස එකතු දයපුතේ වස්සානය පාඩම පිළිබඳව අපට සියලෝම අපේ ගැටලුක් නිරා කරණය කරලා දෙන්නට රනිල්සාපිම මේ වැරස සහට ප්‍රේශයක් ගම. දැබර දුවේපුතේ අපි කවිපන්තියක් රසවිඳනකොට ඒ කවිපන්තියක් රසවිඳීම පිළිබඳ කිසියම් සාහිත්‍යමය සිද්ධාන්තයක් අවධානයට ගැනීම එතා සුදුසුී කලමං හිතනවා එතනින් අපට පුළුවන් ප්‍රවේශයක් හදාගන්න වස්සානය ඇතුලට ගමන් කරන්න. එතකොට අපට කවේ ඒ වස්සානය තෙතමනය අපේ හදවර දැනගන්න ළුව පැහදිල එහම නැත්තාම්. අපි ඒක බාහිනින් අතපත ගෑාවෙනවා එකි කලයක් අස්සට වතුරදාලා පිටිං අතගෑාවගේ අපි අන්න ඒක අතුළට ප්‍රවේශලෙන් ඒ ක්‍රියාවලින් සිද්ධ වෙන්නේ කොහොමදකි අපි දළ සතහනකින් නිරක්ෂණය කරමු දැන් මෙයින්නේ ඔබහි තන්න මේඉන්නේ මෙයා තමයි නිර්මාණකරවා එතර මේ තියෙන්නේ නිර්මාණකරවාගේ හදවතම පොඩක් ිලියෙන් ඇන්න ඔබට බලාගන්න හරි එළඟට මෙතන ඉන්නවා රසිකයා මේඉන්න නිර්මාණය රසවිඳින කෙනා එයතාම රසිකයා රි ඒ රසිකයාට තියනෙනවා ඊළඟට පත්වියයුතු තත්ත්වයක් අන්න එතෙන්ට එන්න ක්‍රියාවලිය දැනගත්තනම් වස්සානයට ප්‍රවේශෙන්ට ඔබට ඉතාම හොඳ මාර්ගයක් සකස්සේෙනවා හරි එතකොට මෙන්න මෙතන තියෙනවා මෙයාගේ අත්දැකීම ඒ තමා අපට ඉදිරිපත් කරන්න යන්න හෝ ඒවෙන් වන් ඔහු ලෙව්වා නිර්මාණය න්න ඔබ ඒක නම් කල්ල කවිය දුන්න වත්සානය කියල හිතන්න කවාද දුන්නා. එතකොට රසිකයාට මොකද වෙන්නේ නිර්මාණය ක්‍රසවි නිින් යනකොට. එහෙම නැත්තං ඔබ දැන් ඔබට මතක ඇති ඔබ සමර දරූ කියන අරෝස අපි සම්මන්ත්‍රලට ගියාම දෙකළ තියනවා ඒ කවිය සර් කලේ නෑ එහම නැත්තං ඒ කවිය තීච කලේ නෑ නැත්ත ඒ කවී කරන දවස හිටියේනෑ හරි ඒ නිසා ඒක තේරෙන්නෑ කියර. මෙන්න මේ ප්‍රශ්නයට විසුඳමක් ජාතික රූපවාහිනී ජාතික පාසලින් ඔබට දෙන්න තමයි අද දවස මගේ දේශනයේ මේ මුල් කොටස මම පාවිච්චි කරන්නේ. එතකොට සර්කලේනෑ කියන එක සර්ගි ප්‍රශ්නයක් ඔයා කලේ නැත්ත ඒක ඔයාගේ ප්‍රශ්නයක් කෙකො අට තරේවි. දැන් ඔන්න අපි නිර්මාණයක් ප්‍රසවිඳින්ට යන කොට අපේ අභ්‍යන්තරයේ සිද්ධ වෙනවා වෙනස්කම් කීපයක් මානසිකව සිද්ධ වෙනවා. ඒක යන්නේ අපිට හැදෙනවා ම මේක පොඩ්ඩක්. ඒන්න ඔබට මේ රූපේ මතකයි අපිට දැ මේ නිර්මාණකරුව ඉන්නවා දැන් ඔන්න නිර්මාණකරුවට ඇසක් කනක් නාසයක් ශරීරයක් තියෙනවා. අපි තුළ නිර්මාණය කරගන්නවා අපි මානසික ඉන්ද්‍රී පද්ධතියක් හරිද ඔන්න අපි නිර්මාණය කරගන්න මානසික ඇසක්. ඔන්න ඔබ සටහන හදාගන්න සටන්පොත් දරවාරගෙන නැති මේ රප සතාන ඇදගන්නක ලොකුනොට්ට ඔනෑ කවයටට මොකද කවිය කියලා කියන්නේ. ඔබ ඔබේ හදවත තරම් සුන්දරයක්. ඔබ දරුවනේ දරුවන්ගේ හදවතරම් සුදරදයක් තේරුම්ගන්න ලොකු ස පැංගන්නේ ැන. එතවට මානසික ඇසක්. ඊළඟට මානසික කනක්. ඊළඟට මානසික ශරීරයක්. ඔන්න මම හිතාමතතා තම අරෝස මේදිට ලියන්න නැත් මේක ලස්සන්ට පැහැදිලිව ලිය නෑමම. හේතුව. දැන් ඔබ මේ හිතන් ඕන අප හැදිලි වනාාන මකද අරත්තන ලීලතියන්නේ. කනක් කියලා ඔබ හිතා ගත ොයාටයි අමත වෙන්නන්නේ නැත මට විතර කනක් කියලියන පුළුවන් ශරීරයක්ක් කියලියන්න පුළුවන් හැබයි ඔබ තමයි මේ කොටසත් සම්පූර්ණ කේ කොයි හාමුදුුවර පාච්ච කරන ධර්ම දේශනා විදි අර ධර්මපදයෙන් කොටසක් කියන ඉතුර කොටසු පාසකර කියනවා මතක හිටිනවා. හරි එතගොට ඔන්න නිර්මාණය වෙනවා මානසික ඇසත් කනක් ශරීරයක්. ලියගත්තනනි හරි. ඊලඟට මොකක්ද වෙන්නේ. න්න ස්සන වැේ දැන්තමයි පටන්ගන්ද. නිර්මාණකරුවා දැක්කදේ අපි දකිනෝ මානසික ඇසින්. නිර්මාණකරවා ඇහුවදේ අපි හනෝ මානසික කනිින් හරි නිර්මාණකරුව විදදේ අපි විඳනෝ මානසික ශරීරයේ. ඒ වෙලා වෙද අපි මනසින් නිර්මාණකරවා දැක්කදේ දකිනෝ මානසික කනින් නිර්මාණකරවා ඇහුවදේ අහනෝ මානසික ශරීරයේ නිර්මාණකරවා විදේ විඳන ඒලා වෙද නිර්මාණකරුවාගේ හදවතයි අපේ හදවතයි කියන දෙක සමාන වෙනවා. මොකද එයාගේ හදවතය උපදින හැගීම් අපේ හදවතය උපදිනවා එයා දැක්කදේ, අපි දක්කිනවා එයාදේ අපි අහනවා එයා වින්දදේ අපි විඳිනවා. අන්නේ වෙලාජි තමයි අරෝස වැදගත්ම වතනය නිර්මාණය වෙන්නේ අපි සාහිෙත්්‍ය විචාරයේ. මකක්දහ ඇත සමාන හදවතක් ඇත්තා සහුරු දෙයා. ඔන්න සහුර දෙයා කියර වච්චනයක් ඔබට අහන්න ලැබිලා ඇති මෙතන විශ්වේෂණයලිව හර්ද සමාන හදවතක් ඇත්තා. නිර්මාණකරවාට සමාන හදවතක්. කොහෙන්ද එන්නේ මානසිකව.ව ඉමජනේශන් මේක පරිකල්පන ලෝකයේ. ඇත්ත ලෝක නෙමේ දැ ඇත්ත ලෝක බ ඉන්න පන්තිි කාමරය අස්සේ. රත්න ස්‍රිය ජේසි කවයට පුළුවන් ඔබෝ ගෙනියන්න ඇත පිඩිසර හළන්දාව අසබටට. ඒ අන්න මානසිකව. එතකොට ඔබ කියනවා අන සර්කල ේනෑ කියලා ඒක තකොට ඔබ දැන්තේරෙන් නොනි එක සසග ගැටලුවක් මොකද ඔබ තමයි මානසික ඇසින් බලන්න ඕනි. ඔබ තමයි මානන්සික කලින් හන්න ඕනනි ඔබ තමයි මානසික සරීරීෙන් නින් දෝනි. එන්න ඒකට පුහුණුවදී ඔබතමයි සාහිත්‍ය විචාරදි කරන්න. පැදිලි විචාරෝ තත්ත්ව නීර්ණයක් විචාරයකයන්නේ ඇතිතතු නිීර්ණය කර දැක්වීමේ ක්‍රියාවටි දැ ඒක තමයි ප්‍රවේන්ේ ගන්න. න බ ද න් න මකද සිද්ධන්ත. නිර්මාණකරුවා දැක්කදේ දකින්න ඇහුවදේ හන් විදදේ විඳන්න අපට පුළුවන්නං අපේ නිර්මාණය තුළ ජීවත්තේනවා. ඒ නිර්මාණය තුළ ජීවත්වයෙනන කොට ඒ වචනාසතියන අර්ථ ඒ වගේතියන හැගීම් ඒ වගේතියන අලන්කාර අපි තුළට අවසෝෂණය වෙනවා. එන්නේ ක්‍රියාවලියය තමයි අපි කියන්නේ ක්‍රස විඳනවාගේ. දැන් ඔය අවශෝෂණය වෙනවා කියල කිවේ ධයබර දූදරුවනි. ඔගොල්ලන් ඔය ඉස්කෝලේ මැරතැනලට එම දිවනන් තරගොලටම දීවනම් ඔගලගේ නිවාසල්ල ඉන්න නායක ඔගලට උදව්වක් පසයෙන් ගෙනනල්ලා දෙනවා. ගලකෝස්. ගලුකෝස් කන්න බෑන් දිවේතියා ගත්තාම ඔබතුළට අවශෝෂනය වෙනවා. අන්නහෙමතමයි කවිය. අපිට කවන්න බෑ විකල කන්නනෙවේ. ඔබ තුළට අවශෝෂනය වෙන්ඩෝන ඒක තියන රසය ඒක තියන වින්දනය ඒක තියන අර්ථ සම්භාරය. අන්නතෙන්ට යන්න, ඔයා මානසික ෝ දරන්න ඕනිි ප්‍රයත්නේ තමයි මං අරකිව්වේ මානසික ඇස කර සරයේ ඕනි කියලා ඔොල නිකන් ගහත්ගලක් වගේ වාඩිලාටයට ගුරයක්ක්න්න දේයාගෙන මනස අධි කරගත්ත නැත්තන් මනස කවිඇත් එක ගමනය අරගෙන ගිය නැත්නම්, ගුරය මහස වනාට ඔයාට විදින්න බෑ මොකදේක යාගේ මානසික ක්‍රියාවලිය. පැදිලි ඔන්න දේපුතේ සෑ කියනවා පිට කවි රශ විදින් දඕන අප වින්. දැනකන්නටුන කවියේේ රසය කොහොමද අප තුළ උපදවා ගන්න කියනකරණේ මේක මානසිකව ප්‍රගුණ කළ යුතු දෙයක් කියන එකයි සර්මය කියන්නේ රසවිින්දනය කියන්නේ මානසිකව ප්‍රගුණ කලයුතු පුහුණු කළ යුතු දෙයක් නිකාම් කවිය මෙහෙම කියවාගෙන ගියාට එහි රස අපතුළ මතු අන්නේ නෑ මානසිකව අපි ඒ සියල්ල ග්‍රහණය කර ගන්නට සූදානමින් ඉන්න ඕනේ ඔන්න දැන් ඔබේ මානසික සූදාාන ඇතිකර ගනි විරණනිස පිදිරියට යමක ඒක්ඒ බොම ඔබ පහැදිලියව මගේ සමාලෝචනය කළලා එකකමටඉතා පහසුවක් ඒවගේම තමයි දෑබරදූ දරුවනි ැ ඔබ හිතන්න ඔබට ඉතාම ඔබ ඉතාම රසවත් කෑමක් හොද්දක් කදලා ගෙදර කෙනෙකුට සංග්‍රහ කර. ඉති ඔබ යාගේ අහනෝ මේක රසයිද කියලා. එයා කියනවා රසයි කියලා. ඒ ඔ මේ ොද හදන්න ගොඩක් මහන්සි වනා ඒහිද රසයි කියල කිවේක ඔයාගේ හිතට මදි. හිති ඔයා හ රසයි කිවේ. එතට ආයි අරය කියයි රසයකිව රහයි. ඒවේ ඒකවේ ඉති ගොඩක් රහයි. ගොඩක් රහයකිවේ කියලා ඔයා දිගින්දිකට මාගෙන කිවත් අර රසවින්ද කෙනා අසරන නිවද නැද අසරනන මොකද රසය කියන රෝස වචනින් කියන්න ද රු දෙයක්. බෑ හැබැයි අර අහගමිහිට කියෙනා බුද්ධිමත් කරෙක්නම්. ඒයාමකක් කරයිද. එයා කියයි ඔයාගේ හොද්ද හරිම රසයි. කොහොමද මේක මෙට්ටට රසවත් වනේ. එය ප්‍රශ්නයක් අහයි නිර්මාණකරුවගේ. එම නැතන් එයා ප්‍ර්නයක් හ යුතුන හි වැඩ හිටියෙක්ග. අන්න එයා ඊට පස කියනවා මේක රසවත් වනේ මෙන්න මේ ප්‍රමාණයට අවල් පොල් පොල් කිරි දැම්ම මේ ප්‍රමාණය කරපින්ි දැම්ම මේ්‍රමා ප්‍රමාණය සුදරුණු දැම්ම මේ වර්ගේ කරෝල ගත්තා අන්න එයා දැන් කියන්නේ රසයද? රසේ ඇතිවුණු හැටිද රසයට බලපාප කර ඒ කියන්න රස ඇතිවු හැට ඇ එනම් ඔබට විභාග යාන්නිමන රසේද රස ඇතිවුණු හැිද රස ඇතිව හැ මෙන්න මේ සිද්ධාන්තේත ේරුගන්න තු රසවින්දනය කියන්නේ එකක්ද විචාරය කියන්නේ එකක්ද ඒ දෙකමකද දෙකක්දකට පක්ලෝගන්න ඔන්න රසවිින්ධනය කියන්න ආගපුත්ගලික වෙඩක් ඒ රසවිින්දනයට තුරුදීපු මාර්ග පාාදීම ක්‍රියාවල තමයි විචාරය. ඒන් දමයි ැම් ්‍රේශයති. ඔන්න අප එතකොට අපි දක්කිනවා කවයා පද්දියට ආරම්භේ තියන්නේෙම ඔබ තුළ අර මානසික ඉන්ද්‍රී පද්ධතිය නිර්මාණය කරමි. දැම් බලන්න ඔය දෑල දොඩමළුයේ සුවන්ද බැරුවායින්ට. ඔගල්ලගේ කවිය අරගෙන ම කියනව වචන ගොල ඇතින් ඉක්යඇඳගන්නකු දැම්ම දොඩමලු කියන වචනය ඇතින් ඉරක්කඳින්. ඔබ බලන්න සබ්දකෝසයක අරෝසාා දොඩමලු කියන වතනි තේරුම නොකඩවා කතාකිරීම. ඒ සමාර් සබ්ද කෝසොලතිනවා නොකඩවා වාචාල කතා කිරීම. ඒකැන් ඉවරයානතුෝ කතා කරන්නවා. දැන් ය ඕක හොදර මතරතියා ගන්න ම කාවේ අලංකාරය ගැරයිමි කියන්න ය සුවන්ද බැරුවායින්ට ඒ අපි පස්සේ අගේ කරමු නිල්වතුර තුරුළු කර කෙසේ අතහැරයම්ද කෙකටියයා පු සුදුු මල් පපකුරු වඩාගෙන වදදාගෙන කේන කිය න්නන ක් දගන්න. අගලට මේ කවියේ අලංකාරයගෙන කියන්න යන්නේ ඊට බසි අපට පුළුවන් අත්දැකීමට ඉන්න. සොඳුර නුඹවාගේම හිනහේමායික්. ඒ කවි අකතු කන්න කවිගේ පුද්ගලිකත්තේ. අප නිර්මාණයක් බී කරන්න කොට නිර්මාණකරගේ පුද්ගලිකත්වයේ නිර්මාණයට එනවා. ඒකන දැන් අම්මයි ඔයයි දෙන්නම එක සමාන ද්‍රවයාරගෙන එක සමාන ඇතිලිය අරගෙන එක සමාන ප්‍රමාණය කරෝලාරගෙන ොද හැද ඇට ඔයා හදනනිකායි අම්මාධකකා යර වනිට සත්තියවා. ඒ වෙනස එන්නේ අර පුද්ගලික භාවේ ඒකට අපිට මකුත් කරන්න බෑ ඒ අනු මෙන්න කවවිියකදේක උත්තින අප ගෙන පස්ති බලමු දැන් ඔන්න මං ඔබට කියන දේ ගන හිත දෙන්න දැන් දොඩ මලුවීම කියන එක මිනිස්සුංගි ක්‍රියාවලියා ඒක මානවීයයි. මිනිස්සු තමයි දොඩ මලුවවෙන්නේ වදාගන්නවා කියන එක මානවීයයි ඒනු බලන්න කවිය පාච්චි කරල යෙනවා මනුෂ්‍යයව කන්න වැද හැබ කවද දොඩමලු ඔය දෑල ඔය දෑල කියල කිය දෑලකීනෙක විසන්ධි කරන්නක දේ අ ඇල දේ ඇල. එතකොට දේඇල තමයි දොඩ මල්ලු. මෙ ඔය දෙපත් කිය. ඔය දෙපත් ඔය දෙපස කෙකට ආපන්දුර තමයි මනපොකුරු වඩාගෙනන්නේ. අන්න බලන්ඩ අපි කෙකට ආපන්දරට සලකන විදියටද කවිය සලකළ දයන්නේ. අපි ගංයරු දෙපසු සලකන විදරයටද කවිය සලකල තියන්නේ. කවිය සල කල තියෙන් ඒවා ප්‍රාණවා ජීවිදයට කවිය ඒවායි දැකල තියනවා අපි දුන්න ොට පනක් අන්න අජීවී වස්තු වල ඔබලියා ගන්න අජීවී වස්තු වල දකිනවන සජීවීත්වය අන්නේකට කියනවා උත්ත්‍රේක්ෂාලංකාරය ඒ අපට පැරවැණනි කවිලින් එෙනද දෙයක් ප්‍රත්න ස විජ සි ක වව පාච්චි කලද. ඒ මේ සීරි පද න ිගරි පද න් තිනස පේද දරුවට මග සිතුරු කා අපිගෙන ගන්නවන්නේ ැලිහිනයෙන් අර්ගන වලදදි අදහසින්ෙන් සුර ගාගන වගේ කවියකක් දකි ැ ්‍රක්ෂ ල ර දයක යෙන්නේ ක්‍රමක්ට එක පැත්තකින් තර තරුණක වැලන ගන්න වලදින්න අදහසින්මන්සුර ගංග අංග මැදයින්න තරුණිය නල බල සස්සාල. හබැයි ඒ තියෙන්නේ මුහුදුරාල තමයි හැබැයි ක්‍රියවලීමාන වීයි අන්න උත්ප්‍රයේක්ෂා ලංකාරය ද රත්නශ්‍රවිජසිංහ කවයගේ වස්සානය පද්ධේඒ තියන ජීවගුණේ රහස තමයි අර උත්ප්‍රේක්ෂ ලංකාරේ පාවිච්චිකිරීම. අන්න එතනින් අපට පුළුවන් අරවසක් කවගේ අත්දැකීමට එන්න එන්න දැඔන්න ඔබ හිතන්න මේ රත්න ශ්‍රීවිජයසිංහ කවිය වගේම ඕනිම ශේෂත්‍ර කවයගේ විශේෂ්‍ර ඇතියන. කවියක් ලියන්නේ මානව සමාජය තුළු සභාවධර්මය කවියගේ වස්තු විෂය එක්ක මනුස ජීවිතය ඒමන එත්නම් මේ අනන්ත අපර මිත සභාවධර්මය. එතවට දක්ෂ කවයා මේදක එකට එකතු කරන අන්න මෙතන වෙලාද මේකයි. සභාවධර්මය සභහාවධර්මය සිද්ධ වන සංසිද්ධිය කවිය මේ පද්ධයට විෂය කරගෙන තියෙනවා? නුෂ විතේ වැදගත්ේ නා කාරටි දිරිපත් කරන්නට සමත් වෙලා තියෙනවා එක තමයි මේ එකක නිර්දයේ සොඩදා. ඒක තමයි මේක අපි විචාරයට ලක් කරන්න. ඒක තමයි රත්නශවයේ ජේසින්හ හොඳ කවීක් කියයන්න. නැතන් නිකම්ම ඇල දෙපස්තක් ගැනලි වටවැඩක්න එක මනම් බූගොල විද්‍ය වාර්ථාවත්ය. පැදිලි ඉතින් බලන්න කවිය කිව්වා ඔය දෑල දොඩමළුවේ සුවඳ බැරුවායින්ට නිල්වතුර තුරුළු කර කෙසේ අත හැර යම්ද එකටියයා පඳුර සුදු මල්පොකුර වඩාගෙන සොදුර නුඹවාගම හිනැහේය මායික්ක. අපි මේ අවසාන පේලිී මදකට අයින් කල්ලා මේ පේලි තුනගත්තො ඒතියෙන්නේ පරිසරයක චමත්කාරජනක දර්ශනයක් අර මානසික ඉන්ද්‍රියෙන් ඔයාට දකින්න පුළුවන්. ම ඔගලට කවීන්ගිර හසක් කියන්න අරෝෂසා. හොඳ හිතර ගන්න කවතා ගුරේ කෝනනි වන්න හරි අල් ුරුවේ කොනනි කියලක කියන්නන්නේ දගලිකව රස්වදීම සඳහා ගෝරේ කකාශ වෙන්නේ මොකද කිසිම කවක් ඔබ නුදුරු දෙයක් ලියන්නේ ඔබ නොදුරු දෙයක් ලියලා කවියට සාර්ථක වෙන්න දැ ඇයි කවියා ඔබ තුළ ආලෝකයක් දල්ලුවන්නේ ඔබ දැකපු දේවලා ශ්‍රීෙන් විතරයි ඔයාගේ අදදැකීන් තමයි කවිියස්මරණය කරන්නේ ඔන්න ඔයා ඔය දෑල දෙැල ති න ගන්දාාවක යරු දෙ දකල තියන පාග ුද දකලද න දකද නොද නැද දෙකරතියවා ඒදඟට මේ අතර ඇහෙන සද්්‍යයක් අ වතුර කණ්ඩීවවැදෙන සද්‍යත් හනවා. ඒ අවට මල් පිපිල ඒගේන්න මීමේ සංගි සද්‍යයනවා. ෝමත් ගඟගාව ඒ ගඟටම ආවේනික ගර කවිය කියේනවගේ ගංගාවේ සංගීතය තියෙනවා මේක ඔබට නිතර ශ්‍රවණය වෙනවා. ඒක ඒක ටිකවෙනාවක් එන්නකොට ඔයාට සාමාන්‍ය දෙයක් වනවා ඇහ නැතුවවාගේ යනවා. දේ අපි දන්නවා මගේ ඒකමත්‍රේක ෙදරක් ගව ලොකු ඇාඇලක් දොලක්වැ වැටෙනවා. එතකොට අපි හෙට ගියාම අපි නිතර එලිට එල් බලන්න වහිනිවාද කියලා. ඒ ගොල්ල හිනාාවෙනවා. හේතුව අර සබ්දේටිකවෙලාක් ඉන්නකොට කණට හුරුවේවා. එතට කවිය මේ කලේ අර එකපාල්ට සබ්දයක් නැතුව තිබුණු නිහඳ වෙලා තිබුණු පරිසරය වස්සානයේ හේතුකොට ගෙන දොඩමල්ුවෙන්ට පටන් ගත්තා හදන ගන්න පටන් ගත්තා කියන පනිවිේ මයි හිේදන්. පඩිර වෙන සුනාකිලම මේ කිවේ ඒ වෙනස සතනයි මේ දොඩ මල්වෙ කියලකිවේ. අ සුවඳ බැරුවා ඉන්ට කියන වතනටගේ තියෙනවා ඉතාම අව්‍යාජ සුන්දරව කවි අයේ හැඟීම ප්‍රකාශ කරන්නවා. සුවදයේ බැරුව කියලගන් ඒ විවාහාරය කවිය ගෙනාව කවිට ගැලපනි විදියට ඒය අනුව කවිය මේ කිව්වේ ඉඩෝරය අවසාන කරගෙන අර කරක සවවෙලා තිබුණු බිමට වැැසිී ඇත් එන කොට. පොළවෙන් නගෙන නැවුම් සෝන්ත්ත එක්ක පිරීතිරී යන ඇලදොළ ගංගාවල වරුවල වදින ජල පහරේ හඳ ස්භාවධර්මයේ සුන්දරතම සංගීතයක් දොඩමළුවක් හැටියට. අන්න ඔබට පැනල්ලාද දෙන්න පුළුවන් ඔබ දොඩ මළුව කියන වත්තනේ අරගෙන විශ්ල වික්ෂේෂණ පටන්ගන්න. ො ලසට කවියෝස යන්න පුළුවන්. ඒය අනුව මෙතන නෙල්වතුරු තුරළු කර කියන වචනී අරම්බලන් තුරුළු කර ගැනීම කියන එකත් මානවී ක්‍රියාවක් සත්තු අතරත් තියෙනවා නමුත් අපඒ පාවිච්චි කරන්නේ අපි අපි අතර තියන ක්‍රියාවලින් විස්තර කිරීමදී තවවිදයකින් කියනවනාං ආදරයේ ප්‍රකාශකිරීම තුරුළු කරගන්නවා කියන වචන අස් තියෙනවා එසේ තුරුළු කරගැනීමට බඳුන් වන්නා හෝ බඳුන්වන දය පිළි බඳව පවතින ආදරය දැ බොනිික්ෙක් දුන්නාම ළමය තුරුළු කරගන්නවා ආසාවාදරයේ නිසා අම්ම රුව තුරළු කරගන්නවා ආදරයේ නිසා සැමියීක් බිරිඳක් අතරගත්තත් නේද දරුව අතරගත් ගුරුරු ශිෂ්‍ය අතරගත්තත් සමාරවිට වැළඳ ගැනීම තුරළු කර ගැනීම කියන්නේ අර හැඟීම ආ ආදනේ ප්‍රකාශකි දන දමයි මේ වස්සානයත් එෙක්ක මේ පරිිසරය අවද වනාා කියන හැඟීම කවිය දුන්න. අර වතුරටික අර වේල්ලාතිබිච්චි යූරු. ඒ වතුරු උරාගත්ත කියලා කවිය ලස්සට මේ කියන්නේ. ඒ තුරලු කරගත්ත කියැන්නේ. අහරලා යන්නද දෙන්න ඇතු අල්ල ගත්ත කියනහ ගීම කවියදනවා. ඇති කවයට පුළුවන් කම් ලැබුණා මේ පේලි දෙකෙන්ම පඩිසරය වෙන සුනා කියනක කියන්න. එතකොට නිල් වතුර තුරුල් කළ කෙසේ අතහැර යම්ද කියන එක අස්සිතියනවා එක කවග පුද්ගලිකත්තේ තියෙන්න පුළුවන්. මේ නිල් පහැති වතුර ටික මේ නිර්මල වතුර නොකිලිටි ජලය මේවා කොහොමද කෙනෙක් අතහරින්නේ. එමන ඇත්තම් මේවා නොඉන්න කෙේද ජීවත් වන්නේ කියන පණ විඩේ කවිය දෙනවා එක පැත්තකි. ඒවගේම තමයි මේ ඔය දෑල ගත්තත් මේ වතුරටක අතාරඉන්න කැමති නෑ. හරි කෙකටියයා පඳුර සුදු මල් පොකුර වඩාගෙන. කවිට කියන්න තිබුණනේ අරෝසා කෙකටියයාගය මල් පි පිල තිබුණ කියල. එතකොට ඒ කවියන්නෙමේ. ගතෝස්ථ මර්කෝ භාතිීන් දූර් යාන්තිවාසාය පක්ශීන. ඉන බැසගියේය? ක්න් කැදලි කරාගිය යනාදී වශයෙන් කිවොත් එතන කවයක් නෑ. වාර්තාමනම් ප්‍රථඒක වාර්තාව. සංස්කෘතකාවය විචාර මුලධර්ම වෙල දිුවපුතේ අපිට විස්තර කරන්නේ කවියක සහ වාර්තාවක වෙනක කිය තිනෙන ශෝකයඇුර තම අපිට සමය විග්‍රහය කරන්න. බාම පිවරයකිවේ පවර තෝස්ත මර්ක්කෝ බාතීන් දෝර් යාන්තිවාසාය පක්ෂී. සූරයා බැසගිය පක්ෂීන් කැදලි කරාගියයේ. එතන කවයක් නෑ. හැබයි මෙතන තියෙනමේ. කෙකටියයා පදුරයේ මල්පිපී ඇතනෙමේ. කෙකටයා පදුර සුදු මල්පකොරු වදාගෙන. බලන් එතන ආදරයේ ප්‍රකාශන විදිට කවිය කිවවා. අපිටත් තාසහිතන විදිට කවිය කි්වා. කවිය මමුකත් අලුත්වතන පාච්චි ක ලද බලන්න. දැවගොල කලාවසර දරු හැටියට බලන්න නොද ඔබ නිතර ඔප දෙැකර දීන වචන. ඒනම් කවී තියෙන්නේ ලියාගන්ඩ. විශේෂ භාෂාවක් නෙමේ භාෂාව පාවිච්චි කිරීමේ විශේෂවිදියක්. කවේගයන් විශේෂ භාෂාවන්නෙමේ. භාෂාව පාවිච්චි කිරීමේ විසේෂ සත්්‍යය. දක්ෂ කවයා අපි එදිනිදා පාවිච්චි කරන වචන අරගෙන අපට හිටන්ඩුවක් දැරි ලස්සන දේවල් සංයෝග කරන. අන්න රත්න ස්්‍රීජේසිංහ කවිය මේ ගතියව පෙන්නලදන්න. එතකොට සොඳුර නොඹවාගේම හිනහේයමායයික්. මේ මෙතැන කතකය එක්කි න්නවා. කතකයා ගැන්න නිර්මාණය ඉදිරිපත් කරන්න. මේ සවභාධර්මයේ සිද්ධ වන චමත්කාරය අපට විස්තර කරලා දෙන කෙනා. එයාට මතක් එෙනවා මේ සුන්දර පරිසරයේ දකිනකොට මේ දියදාහරාවේ මුුණුමුණුවේ ඇහෙනකොට මේ කකටියආපන්ද්‍රී සුදු මල්පකුර දකිනකොට ඒ සුදු මල්පකුරස්සේ ඔහුට කිසියම් ආදරණී සුමරණයයක්ෙනවා. මේ සොන්දුර කියන වත්තනේ ආමන්ත්‍ර මේක ආලපනව භක්තිය. මේ ළඟ ඉන්න කෙනෙක් නෙම. ඒත් සොඳුර කියීන වචනය ගත්තොත් සොඳර කියල කියන්නේ ඒ ළඟ ඉන්න කෙනාට කතා කළ නෙමින් ඒ තමන්ගේ අධ්‍යාත්මය අස්තර තමයි මේ කතා කලි ඒ මෙතන නෑනෙ සොඳුර මේකවේ තමන්ගේ හිතට ඒ අනුව කවියට පුළුවන්ගුණා ඒ කවය මගින් තමන්ගේ නිර්මාණයට නියම ප්‍රවේශයක් ගන්න මොකදද සර්ලෝකීනවනම් පරිසරය වෙන සූ භව පළමුකද්දෙන් කවියා විස්තර කලා ඒගේ මතමයි මේ වස්සානය පිළිබඳව රමණීය හැඟුම් ජනනය කරමින් මේ කරන්න. අජිවී පරිසරයට අජිවි වස්තු තියන්නේ. නමුත් ඒවට ජවත්ව ්‍යආරෝපනය කරමින් ස අපිට කිවපුතේ උප්‍රක්ෂා ංකාරයක කියන පදය. එකන පරිසරයේ තියන අපි දන්නා සාමානයෙන් අජීවී දේවල්කි අ අප්‍රාණවාචී දේවල්වලට සප්‍රාණික භවේ සප්‍රාණවාචී අදහස. ගැබ් කරමින් තමයි කවයාමීදය කරන්න අපි කවිය ඉදිරියට යමසේ එනිසාත්ම තමයි අරෝස මේ කවියට අර වාර්තාමය ගති අයිුණේ අුණ නැතම මේ කාලගුණ වාර්තාාව වගේ වෙන මෙම මේ ප්‍රදේශයට වර්සාාව අිකවැට හුලන්දාව හරි එතර බලන්න කවිය ගීලග ප්‍රවේශය දිගතම කවියගේන අර උත්වේක්ෂාලාලංකාය ැ ඔබ දැකලති නාව දැන් මේ මගේ අත කුම්ඹුක් අත්තක් කිලිතරුමක් කුඹපුදගහ කරි රනිල් කුඹපුග්ගා මෙදන අත්ත දැ මේම ජලධානාව යන කොට මෙතන තියන එක ස්භාවිකෝ මේ වැදින අරවතුර පාරත්තෙක් මොමයනෝ. දැර දර්ශනකය කිව හෙරක් ලීටස් කියන ධර්ශරකය කිව්වා කෙනෙකුට එක ගඟක් දැකිය නො හැකිය දෙවරක් බුදුහාමුදුරෝකි්වා දකින්නට දෙවරක් එසේ ජීවත් නොවේ කිසිවෙක්. මොකද එක ගඟක් දෙවරක් දකින්න බෑ මොකද ගඟ හැමේලේ ගලා යන දැඟන කමුක්ත්ව ඔප දැකල ඇතිමින් දර්සන මෙම වදින අනිිතරමෝමෝමෝ. ද කවිට කියන්න තිුණනේ? කුක් කතුවතුරේ වැ වැ නැමිලාදයට වරදක් පෙන්න්නේ ඇන. කුඹුක් අතු වතුරේ වැදි වැදිී නැමිලාදයට හැබයි කවියා එහෙම නෙමෙයි. කවයා කියනවා ඒ හම කියන්නප අත ගගා බලන්න කොච්ච ලසරද කියලා කුම්ඹුක් අත්තටත් ආදරය හිතුල මේ ගඟට. කුම්ඹක් අත්ත වතුර අතගානවා අන්න අතගානවා කියන වතන තියන හැගීම්ටික කවිිය ගෙනාව මේ සුන්දරත්තේ ගැ කියන්න ඒවතනට රක්කන්ද අන අර්ථයක කියයා දුන් ඒකයි විතාරය කියල කියන්නේ. අර යාගගේ හොද්දට දෙයක් දැම්ම වගේ මෙන් වා ොයා ගත්තමේ මෙතැට දානට තිබන අට මංකික වචන දැම්මනම් මේ රසේ නෑ කොම්ඹපුක්කතුඇතුරි වැදි වැදී නැමිලාදයට සාමාන්‍ය දෙයක් කවිය කියවා නෑ නෑ වැදදී කියන්න පා අත ගගා අත ගගා. අ එතන තියනවා අර සජීවීත්තය. ස්භහෝධර්මේ දකින්නේ ප්‍රාණවත්ව ඒක තමයි කලාකර වගේ නියම කලාකරුවට අපි වන්දනීත ස්ථානේතියන් නැ එක හේතුවක්කේ එක මොකද අපි කවුරුත් අරෝසා සභහධර්මය අන්තර් සම්බන්ධිත කොටසක්. අපි හුස්මමගින් අර අම්මගේ පෙකනවාට සම්බන්ධවෙලා ඉන්නවාගේ අපි සභාධර්මයට සම්බන්ධ වෙලා කවිඇතමයි මේ ජීව සම්බන්ධය දකින්නේ ඒ දැකල කවිය කියනවා අත ගගා අන්න ඒදෙන් අදර සම්බන්ධය කුඹුක් කත්තයි ගා අතර ආදරනී සම්බන්ධයක් ලංගතු කමත් කරදයාංගම බවත්. අපිටත්තහෙමනං අපිත්තෙ මයෝගොල දන්න ගොල්ල බෝටු සවාරයක් ග්‍යාන බලන්න ඕනි කෙනෙක් අම්මල එම බනිද්ධී වතුරට අතදානු. ඒ ආත්මයේ බැඳීම කවිය මෙතනින්කි වලස්සට. පැදිලි ඇ කුඹුක්කත්තත් අතගාන අනං මිනිසුන් වුන අපි අර වතුරුපාලට අතදාන්න ඒ සිලෙසතු විඳගන්න ඒ සුන්දරත්තේ අපි තුළට අවශෝෂනය කරගන්න අපි තුළ මහා විශාල ආත්මය පෙළඹවීමක් ඇති කරන. ඔන්න දැන්සේ ඔබ කියපුහර මානසික ශරීරයෙන් අපි ගිහිල්ල මේ හුලන්දා යොකු පුක් කතුමේ අතකක් විදිහට අපිතේ දයාත ගන්න අන්න දාත ගාන්න අප මානසක ඉන්ද්‍රී පදවීමගින් අපි ජීවත්වන පටිසරෙන් එලීට ගමන් කළ. ඒක කවත් දක්ෂයි ඔබක් දක්ෂවේඩ. නැත්තන් ඔබ නිගම හොත්ේ ෙරතින ඔබ කවරුත් වාඩිල නැති හස් පටුවක් වගේඒම නැත්තන් ඔබ මනසි එන මේ ගමන. එනකොට ඔට පේනවාේ කිය දර්සවන මොක මංගර කලින් කිවා? ඔබ නොරු දෙයක් කවයා නොකියයි. කවියයා ලෝකය ඔබේ ලෝකේ ඔබ හුස්මගාන ෝකමතමා කවිය හුස්ම ගන්නේ. ඔබ පාතබා ඇවිදින මාවත්වන තමා කවිය පාතබා ඇවිදින්නේ. ඔබ කන කෑමතමා කවිය කන්නේ. ඔබ විඳින දේවාල් ඔබ විදිින දුක්පීඩා ඔබර වගේ ආදරය ඔබ වගේ තරහා ඔබ වගේ තමයි කවයාගේෙත් මනු භව. එනිසා ඔබ දන්න දේවාල් ඔවු අරගෙන හැබැයි අපට නොසි තිච්ිවිදයටට හුසං යෝගක කන්නවා. අපි අතකග කියන්න කවිය කියනවා. අන්න එතන සමත් කාරය තියනවා. චමත්කාරය කයන්නේ වචනින් විස්තර කරන හැකි සිතට දැනෙන සුන්න රත්ය පිළි බඳ හැගීම. කවියඒක දෙනවා. ඔය මේ වචන අගෙන පැන ල දෙන්න. අට අනිවානෙන් සිංහල විශෂ එකක් ගන්නපු. හල් දිය කෙලින හැටි පුංචි මාළුවෝ දුටු ආද දැ දිය කෙලින කියල කෙවේ ජලක් ක්‍රීඩාව ජලක් ක්‍රීඩා කියනකේ සිහල වැතන තමයි දියල දිය කෙලි. එද දිය දැක් අපි දන්නවා? මාලු මේ ජලයේ ක්‍රීඩා කරනවා නමයි ඒගොල්ල අර ජලපාලට යෙම මේ විසේනවා මේ ගමන් කන්න ඒ පැත්තට යනවා ඒගොලක් සමලට පාලින් තුරයි හැබැයි කවිට මේ ස්වභාවිද්‍යාවටක් නෑ මේ ගගේ තියෙන ජලතරන්ගොල තියන ප්‍රවේගය ඒව කවියට අදාල නෑ කවියක්ගේනවා බලන්ඩ මාලු නගනවා ප්‍රීඩා කරනවා ඒ පරිසරය දීපතිමත්තු පෙන්වීමට කගවිය යොදපු උපක්‍රමයත්තමයි මේක. පඩිසරේ ප්‍රබෝධවත් වෙලා මාලුත් නටනු අදයේ පැනලා. අන්න මාලුත් නදනවා කියනකොට ඔයාට මදක්க்கෙන ස මාලුත් මාළු විතරන්න නෙමයි දැන්ගම්වල ඉන්න පඩිළමයින්ට තරුණ ළමයින්ට මේ පාඩ මාගරින්නයට මදක්කෙනවා මාුත් මාලුත් නෙමේ අපිත්තේම තමයි. අපිත් පනිවා ගඟට ඇලට දොලට. අපිත් පීනනවා අපිත් සෙල්ලං කරනවා අපිත් ඒ ජලයේ චමත්කාරය. ඳගවා කවිය මේ ස්මරණයන් අවධි කරනවා මේ ස්මරණයන් අවදිවීම තමයි රස විඳිනවා කියලා කියන්න එදර කවිය භාෂාව පාවිච්චි කරන්නේ ඒ ස්මරණ අවද වෙන විදිට. හැගීම් අවද වෙන විදිහයට ඒ හැගීම් අවධ කිරීම තමයි නිර්මාණයකින් සිද්ධවෙන්නේ. පැදිලි එතකොට පුරපසේ සඳයක්ක තරගයට මෝරන්ත හුලන්ඩා ඔය කින්ද මල්වරව ඉල් මහට උර පසේ සඳයක තරගේයට මෝරන්ට හුළන්දාවයකින්ද මල්වරෝ බලන් මෙන් මේ මල්වරකන වතනය. මල්වරගන වතන අප ගැවි සමාජයට සම්බන්ධිතව පාවිච්වයනවා. අදටත් පාවිච්චයනවා. දියනියක වැඩිවී පැමිණීම ගැන කියන්න. හැබැයි මල්වරවීම කියනකත් එක්ක විද්‍යාත්මකෝ ගත්තොත් ඒ ඔස වීමවාගේ දේවල් නෙ මේ මෙ මේ වතනය සිතියෙන්නේ. මේ වතනය ද ඔබ දකලති නවාව ඉස්සරන දෙන්නම් අඩුයි අරෝසා කැලඩරීම හදන කොට මේ මල්ලර වනාාවගේ ඒවයිස ගැරුලමයෙක්ව අර මල්ටිගත්ත එක්ක ලොකු ලස්සන හොඳ හිනාවක් එක් පුංකල් සක්කක් කැන්ඩර හදල ඉස්සර ගොක්ගෙවල්ලට තිබබා ඇයිඒ ඒ වාසනාවේ සංකීතය ඒ සුන්දරත්තේ සංකේතය පවිත්‍රත්තයේ සංකේතය මෙන්න මිතන්ට ගෙනාවක විය හුලන්නාවය කිම්ද මල්වර වෙලා ඒ මල්ලර වුනා කියලා කිවේ මේ හුලන්දාවය පිරි ගියයා ඔබ දන්නවා මල්ලරුුණ ගැන් ලමැක්කිවවාම ාතුන තියනවා අලු ජීවයක් ප්‍රබෝධවත්වෙලා එයාතුන තිීනවා අලු සුන්දරත්තයක්. අපි දන්නා ජීවිද්‍යාත්නකෝ යයාගේ ජීවන ක්‍රියාවලි වෙනස්වීමත් එෙක්ක එයාගේ සරීරයේ පැහැ වෙනස් වෙනවා කටහඬ වෙනස් වෙනවා. ඒ සමස්ත අරතටික සේරම කවිය මේ වත නිසද ගෙනවා. ගෙනල්ලකිව්වා වැස්සහින්දා හුළන්ඩාවය මල්වර වෙලා. බාන කොච්ච ලස්න යතුමත්කිෙන. නස ීතය ස භාධර්මයයි මෙතර ලස්සනට ගලපන්න අර උපතින් ගෙනාව ප්‍රතිභාපූර්ණත්ත්‍යය අත්්‍ය වශ්‍යයි පොත්පත්ත කර ගැ බෑ එකක කරන්න දරුවනි. පොත්පත් වලින් විත රක් බෑ. අ අර වාසනාගුණේ ගේෙන් නෝනි ඒතවයි මේදක එකතු කරන්න හේතුව නැත් කොහේ දනද ගත්ද මේ තමයි මේ හොන්තාවය ඇයි මල්ලවීමයි කියන දෙකේ දෛනික පරිිසරේතිය විරෝධී ව දුරස්භා බල කවිය මේක කිසිම නොගලපීමත් නැතුව ගලපන. මෙ මේ ගැලපීමට තියෙන හැකියාවතමයි කවිත්පය කියල කියත්. තැ ඔබෙන් අනුව කවිය ප්‍රතිබාපූර්රණ කියලා අපූර වස්තු නිර්මාණය කිරීමේ හැකියාව ප්‍රතිබාව කියල බහල ඇති. අපූර්වස්තු කියලා කියන කලින් නොතිවිච්ච නෙමයි. කලින් තිවිිච්චා අපි දැක්ක නැති විදිරු දකිනවා. කලින් ති බි නැතිවකකිවොත් ඒ නව සො ගැනීමක්න අපි විදිිටත් අපට විඳදින්නත් බෑන එක කියකුත් නෙමයි ඒක යන්නවනනි විද්‍යාත්මක සයා ගැනීමට. නමුත් කවියා? තිබිච්ච එකතු කරනවා අපිට පුදු මීතන විදිහට බන්නහුළන්දාවය මල්වර වෙලා. යෙදුම් කියලා කියන්න මේට කියන්නේ කාවෝක්ති කාවයෝක්ති ඒකන්නේ කවීහිදී අර්ථජනණය කිරීමේ ගුණේ අසීීමිතයි. කවියේදී අර්ථජනණය කිරීමේ ගුණේ අසීමිතයි. නිකම්ම තාලෙට පේලි හතනත් තිබට කවයක් වෙන්නේ. දැන් ඒ කවියක් බවට පත්වන්න මෙන්න මේ වගේ කාවි යෝක්තිමේ ගුණේතිේන් දොන්. ම මේක වි්ේශනය කරන්න ගත්ත නෑ ඔබට සරල් ඇති කලි තලා පුරපසේ සඳයක්ක තරගට මෝරන්ට. ඒන්න සඳ මෝරණ වගේ හුළන්දාවයත් මෝරණවා. ඒ ඒ දෙකත් තහරිම ලස්සට ඒකම සභාධර්මය සුන්දර නිර්මාණ. කව ඒ දෙ මුසු කල්ලා අ සෞන්ධාරය චිත්‍රය ඉතාම ලස්සනට ඔබේ මනස නිර්මාණය කරන්න. ම හිතනවා පසබින් චිත්‍රත්. බට උපකාරී වසයෙන් ජාතිකරූපවායනී ජාතික පාසල වැඩසටානේ මේ සකස් කල්ලතින චිත්‍රය පවා ඔබේ මනස අවධිකරනතු සොළුයි මේ කවීට සම්බන්ධිත. ඊළඟට මෙන ලස්සන තැනක්. සනේහය පිරීගිය ඔබේ නයන නිල් පොකුුණ දියනිලන වැසිසමේ රැලි නගා උතුරාය. තඹර පෙති අතර හෙල් මැලිවේෙනු වැසිවසින ඔබේ සිනාවෙන්නිවේ හුණුව කියලේ නහර. ය දෙ හිතේ තියාගෙන ඉවා කවියකි හිතේ යම්කිසි දෙයක් තියෙනවා ඒවගේ කවිත් යම් කිසි දෙයක් තියෙනවා කවිියග හිතෙත් යම් දෙයක් තියෙනවා ඒවගේම කවිත්යම් දෙයක් තියෙනවා ඒදක මේ විදට මුසු කරන්න පුළුවන් වෙන්නේ කවියාකි දක්ෂතාව නිසා අපි ටිකක් මේකින් බලමු දැන් සනේහය පිරීගිය ඔබේ නයන නිල් පොකුණ මේක රූපකාලංකාරයක් ඔබේ නයන්න නිල් පොකුණ ඔබේ ඇස්නැමැති නීලවරණ පොකුණක් ඒක පිල්ලතියෙන්නේ සෙනේ හය ඔන්න හිතේ තියාගන්න දිය නිලන්න වැසිසමයේ රැලි නගාවතුරාය ද නි නිලන කියන වතනය සිංහල භාාව හරිම විශේෂ වචනයක් ලක්ුණ කරගන්න මේක තියනෙ සැල්ලිින් සම්දේශ විතරයි අරෝස එකන්නේ නාම වචනයකින් ක්‍රියාපදයක් හදාගෙන තියෙන් නිලන කියන්නේ නිල් පැහැගන්වන කියන්නේ ඒත්වන පාච්චවෙන් න අපේ භාාව තෝට ඔවැහට තේරන කවිය කොයිතරං ගැමුරින් සම්භාාව භාෂාව පිළිබඳ අවබෝ දෙකින්නද නිර්මාණට ඇල්ල තින කෙනනෙක් මේ නිලන කියන වත්නේ සැල්ලින තර යහුවවෙන්නේ. තට නිලන ද නිලන කියල කෙවේ දියෙන් නිල් පැහැ ගන්වන්නා වූ වැසි සමේ. වස්සාන කාලයේ මේ පොකුණ නිල් පැහැයට හරවන නිල් පැහය ගන්වනවා. ත ද ප ි හ අරත් ගන්න න්න ර දක ම න් ේරම සම්පින කරන්න පැලි නගා උත්තුරායි ැන්ටු ලස්වන තැන තම්ර පෙති දැ හිතේ ඇඳගන්න තම්බර පෙති රතු නෙලුම්මල් පෙති. ඉහි ඇදගන්න. දැකලදනන ඇඳගන්න හෙල්මැලි හෙල්මැලිවේ සුදු ඕෝලු සුදු පාට. හෙල්මැල්ලි රේනු දැම් බදන්න කවයා මේ චිත්‍රය ඇදර තින ලස්සන? දැ මේ නිල්පාට ජලය තියනවා. හරිද මේක තැන්තැන්වල තියෙනවා රතුපාට නෙලුම්මල් පැති. ඒවාර ජලේ පායෙන අතරට ඇවිල තියනවා සුදුපාට හෙල්මැලි රේනු. දැන් රතු දෙතුොලක් කතලින් සුදුදක්පේනවා වගේ. මේ චිත්‍රය අඳන්න බෑ වතනලින් චිත්‍ර දිනවා. මේට කියන්නේ වදන් චිත්‍රවාක්චිත්‍ර. දැ චිත්‍ර සිල්පියයා වර්ණසා රේකාවලින් සිතුුවම්බන්දිනවා මේම පලකේක. නිර්මාණන් කවයා වටනෝලින් චිත්‍රා දිනවා ඔබේ ආම. ඔබේ සිති. මෙතින්නේ වාච්චිත්‍රය. බලන් ඒගතින වර්ණ සවුන්දරරි. නිල්පාට රැලි ගන ජලය රතුපාට තබර පැති සුදුපාට හෙල්මැලි වේෙනු මේ සමස්ත වර්ණත්්‍රය ඉතාම සුන්දරව ගල පොල තියනවා. වර්ණ සෞුන්දරය සවභහ ධර්මි. ඒක්කම කවිය කියනවා ඔයා හිනාාවෙන වගේ තමයි. ඔයාගේ ආදරින් පිරිලමා ගැන සමහරයට අපි හිතන්න පුළුවන් කතකයා තමන්ගේ සොන්දුරියගින් වියෝවී සිටින දුර ප්‍රදෙසම්. ඔහුට මේ සුන්දර දියදහරාවත් එක්ක ඇගේ ඇස් මතක් කෙනවා. ඒ ඇස්සොල තියන අනුරාගැනමේ ආදරය සනය හස. අන්න ස්භාධර්මය ඔස් සිතියලා ඒ තමන්ගේ අර මතකයක් ඒ සමඟ ගලප ගත්ත කවිය. ඒ අනු මේ පදදයෙන් කවිය කිව්වා ස්භාවධර්මය වර්ණ සෞන්දරය ගැන ඒ වර්ණ සෞන්ධර්රය ගැන කියන්නගඉල්ල තමන්තුල තියන අතීතු ස්මරණනිුත් කවිය අවදිි කලා ඒ අවදි කිරීම මගින් කවියට පුළුවන් වුණා මේ නිල් පොකුණ අප සමග සිනාසෙනවා කියල අලු චිත්‍රයක් හදන් තම්ර පෙති අතර හෙල් මැලුරේනු වැසි වසින සිනාවකින් අපි සනසනෝ නිල්පාට පොකුුණේ තම්බර පති නැමති තොල් මැලි ේනුන ැති දත් විදහලා අපි එක හිනාාවෙනවා. බලන්න සභාධරමය ජීවී ගුණෙන් යුක්ත සිනාවක් බවට පරිවර්තනය කලා. ඒ ඔස්සේම කවිට ඒ අනි පැත්තෙන් දකින්න පුළුවන්ගුණා තමන්ගේ සොඳුරිය. අර කෙකති ආපන්දර සුදු මල්පකරු වඩාගෙන වගේ හිනාවනේ ඒගේ මේ පොකුණ දැක්කාම මේ පකුණේ ජලය පිළිල වගේ ඇගේ ඇස්සොල ආදරය පිරලට. පිල් වේ අමර දෙස හිලාග. දෙවැදිග කරද වැල් ආරුක්කුයට සැඟව නිල් කුරුලු බිලිඳුද්දිගි නිදී ඇහැරවන්නේ කුමට. රැගෙන දෝතට පෙරා උනුහුමට හිරුවෙලිය මිහිරි මවුකිරි වගේ පොුවන්නේ මිනුමලාට. මේකේ දැක් කවිය මේ දෙන්නේ. අර හැගීමේ තියෙන ආදරනීය බව. ආදරනී හැගීමත් දෙන්නයි කවිය මේ ඔක්කම කරන්න ඒකන්නේ අවසාන විග්‍රහහිද අරෝසා ස්භහවධර්මයට ආදරය කරන්න ළමෙක්. ස්වභහවධර්මයට ආදරය කරන්න රසිකේ. භහධර්මයට වන්දනා මාන කරන්න පුරවැසයක් වයා ගැවසාන පරමාර්තය. කවිය කියනවා බලන්න කරන්ද වල් ආරුක්කු හැදිලා ආරුක්ක කියනෙක ප දන්න ඕහම දෙ වැටවාගේ. නිල් ුරල්ල බිලින්දුු ඒ වතන හරි ලස්සනයි. මොකද බිලිඳ කියන වත්තන අප පවිච්ච කර රෝස රල් ල ට අප ඒව ප රල් න් පැතාවක් බිලිින්දු කියන වතන පාච්චි ර නුසේන්ට. විය මේදක කිසිම වෙන සක් දකින්න. ර ත්. ගේ දරුව එක්වාගේ අන්න අධ්‍යාත්ය තියෙන විශාලත්තයේ බලන්න කවගේ අධ්‍යාත්ම මේේ ීන සුන්දරත්තේ බලන්න ඔයාට මේ වතර දෙකලං කල්ල පෙන්න්න පුළුව නිල් කුරල්ු බිලිඳු. ඊට වඩ ආදරයක් කොරුල් පැටිකුට දෙන්න බෑකවයකුට තමන්ගේ දරුවට වගෙන මේ කතා කරන්න ඇයි ඇහැරවන්නමුකටද.ඒගොල් ඇහැරවන්න ඕන්න රැගෙන දෝතට පෙරා උනුහුමට හිරු එලිය මිහිරි මව්කිරි වගේ මේක උපමාලංකාරයක් උපමාමලංකාරක කොටස්තින රෝස හතරක්. ගොඩක් අයි ගන්නටි තුනයි. උප මේය උපමාව සාම්මය සම්බන්ධීකාරක පදය. වැදගත්මදේ තමයි සාම්මය එක තම ඔබේ නොට්ටේ නැත්තේ වාසනාවකට. සාමය කියලා කියන්නේ උප මේයි උපමාවයි අතර පවතින තාර්කික සම්බන්ධයමොකාක්ත්ද. මේ දෙක අතර තියන යුක්තිය මකක්ද මේ දෙකකා අතර තියන ගැලපීමම කක්දද කියන එක. අන්න එහෙම තල බලන්න මිහිරි මව්කිරි වගේ හිරුවෙලිය මෙතන කියැන්නේ හිරුුවෙලියයි කුරල්ල පැටුුවඩ ලබා දෙන්න. කිරිනෙමේ කිරි කියල කියැන මෙතන නොයද ගත් මෙතන කිරි කියලලා කියැන උපමාව. ඒ ඒක මිහිරි මවකිරරි වගේ කුරුල්ලක පැත්තෙන් ගත්තාව මිහිරි මවකිරරි වගේ මනාද අර හිරුකිරණ. මේ වස්සාන සමයේ වැසි අතරි නුත් වැටන හිරුකිරණ අර පුංචි කුරල්ලු පැටියට දෙන උණුසුම කවය අමතතිෙදි මතක් කලා යට ලුව කම ලැබන එතනින් ඒ ආදරනයේ හැඟීම අපි තුළ ඇති කරා කවි අපේක්ෂා කලේ අයහමන ඇත්තම් මේ කුරුල්ල පෙටවුන්ට කිරදෙන නම එතුමන් කිව්වක් කුරුල්ල කියන්නේ එතුමන් අපේ වැඩසිටන තාාපිල රනිසහෝ කියනවා කරුල්ලක් ශීර පයිසසා තෙක්නෙම නමය ඔහුට ඔම අවන සමස්ත දර පර පුර කියෙන් හිතයෙන මේ ආදරය යෝ කියයන්හරි මකද අරවසේඒ මක් කියන එකට ඒෙත්මගේ එතුමටෙන් පැදිරිගන්න වඩ ඇත්තේ මේක විගහ විග්‍රා ක අය සමරලාට උප මේ ගැන්න ඉතන්න ඇතු උපමාව ැන තනවා හිතනවා. එකගැන උපමාව ගන්නදූදරුවනි උපමය ගැන පැෑවිලි කරන්න ප්‍රබලයා උප මේය වෙන්න ඕනි. උපමාවට වඩිතනත් දුනාාම විස්තර කරන්න ඕනි වස්තූ යටපත් කරල්ලා අපි උපමාාවට ගත්තේක ැන්න ඔබේ මූන සඳවැනී කියලලා අරසට කවරරරි කියන එඩද මං කතා කරන්නවා හඳ ගැන අරසගෙන මූ කියන්නේ. සාධාරමණනෑ කවරවාරි සඳ කියනක ගත්තයවාගේ මූුණ ගැන කියන්නේෙ එදර අපි කරන්න නි සද ගැන ූුණ ගෙන. මන ගැන ද මෙතන මිහිරි මවකිර උන්හමට හිරවවෙල ගැ කතාරන්න මිරි මවගේ හිට කතාගන්න ඇැන මන්ට රපුරු දකම මේක අන ත ම ප්‍රස්සවේ ං හිතන ඔබට වටහ ගන්න පුලාාගන්න ඇති කවි අට මෙතන ඇත්තට ඕොනුනවයි මස්ථේ මෝනනේ ආදරය කියන ව්‍යනේ. ආදරයකන වතනේ භක්තිමත්ව ඉදිරි පත් කර. මීටට ආදරයක් නෑ කොල්ුල පටියට මේමනා සලකන්න වාට ඉතන්න පුළුවන් තමන්ගි දූ දරුවන්ට කෝම සලකයිද කිය. මනුස් දරුවට කොෝම සලකයිද කියලා. ්‍රමණී වනගැබැහි මොනරුණට පිල්වියන සන්නාලියන්කෝම ඇන්දාද දේදුන්න වැහිවතුර ඉහිනවා නම් ඔවුන් විහිළුවට කුරුල්ලෝ ඉගිල්ලි වරින් නොම්බ මාළඟට. මේවා දානි අරෝසා මේ දූදරුවන්ට තේරුන්ගන්න පුළුවන්වෙයි. කව මේවා දාන්නේ අරචිත්‍රයේ පසුබිම ලස්සන කරන්න. කවියටට ඕනිදේ දැන් කියලා. තව ටික්තිනා කව අද නත් කවයද. මගේ චිත්‍රය ඇඳලා දැන් චිත්‍ර සිිල්පියට ඕඩි මේක ලස්සන කරන්නවා. ඒ රමණී බෞධමයි මේ මේවාගේ ඔගුල විසේ සරත්තුවලට දොනිතාර්තෝට යන්න ඕන්න මොකද හැමතැනකම දනිතාාර්ථනය ඕනිත් නෑ. දොනිතාාර්ථ නැතත් ඔහු මේ කියන්නේ මේ රමණී වන ගර්භහය මේ තියන සුන්දරත්වය මේ මොනු මෙතරු ලස්සනට පිල් විදහගෙන නතනවා. ඒනම් මේවා කවුලක් නිර්මාණය කරන්න කෙනෙක් න්න මේ ඔක්කොම පරිකල්පනයි. කවියගේ කල්පනා ලෝකයේක කවිය මවනවා කවිය විද්‍යාගුරුවරේ ප්‍රනාශයජෙසිහ ඔහු දන්නවා මොනරුන්ට පිල්වියන් නෑ කවුරුත් කියලා ඔහු දන්නවා මේක මේ ජීවරසායනික ක්‍රියාවලියන්සයිම ක්‍රෝම සෝම සම්බන්ධ සංසිද්ධයක් ඔහට ඕනනා ඒකත ගා කරන්න පුළුවන් හැබයි එයා මේ කියන්නේ එක නෙමෙයි එයා කියන්නේ සභහධර්මය විස්මය සහගත වර්ම සෞදර චර ලස්න දෙද සභාධර්මය කියන්න කියලා කවිය හැඟීමමත් දැඩමේ කරන්න. දේදුන්නත් ඇඳල තින ඇතමයි මොනරගේ පිාටුත් ඇඳල තියෙන කියලා මේ නිර්මාණකරවා ගන තමයි ඔොම කිය බාධර්මය නිර්මාණකරව ගැමේ කියන්නේ. ඔවට ඒක කියන්න සබාධර්මය නිර්මාණකරවා වර්ණවත්ව අරරජී වස්තු වලින් කරපු දේ කවිය වත නොලින් කරන්නවා. එතවට සබාධර්මයට වඩා උසස් කෙනෙක් තමයි කවිය. ද ස ාධර්මයට මේතික එකළඟට ගේට බයි. කවියට පුළුවන් සබාධර්මී විසිරිලා තිී නැටික එක දනකට ගේ. අන්න ඒනි නිසාක් ඒත් නිසා තමයි කවිියයටට කිව මහා්‍රම්මය කියලා. නේ සබාධර්මය මවන්ද පුළුවන් කවිියයට සබාධර්මී නැතිදේවල් මවන්න පුළුවන්. මෙතිල් දේදන්න ඔ දැළලදන මොනරව දකලදීන දේදුන්නයි මොනග එකළඟග දෙදකලතිීන කලාතුරකි. කවිව ඒදක එකතු කලා ඔගේ මතකන් දෙක එකළගට ගෙනල්ලා. ඔයාගේ හිත විසුමයෙන් පෙරෙව්වා ස්වභාධර්මය වර්ණ සෞන්දර්ය පිළිබඳ. වැහිවලාකුරු රංචු කඳුමුදුන්වල ලගින දැන් නේවි තැනිබීමට සීතලයි මගේ සිතට. ඔබ දන්න වැසිසමේ ලංගෙනකොට ඔබේ හිතේ තියෙන හැගීමක් කවිය කියන්නේ. මෙන්න දැන් අවුනා අරෝෂා අපි අරකිව්ව සොඳුරිය කාගකවුද කියලා. දැන් අපි දැක්කා සෙනේහය පෙරීගිය නිල්න අයින කාගෙදමයි මගේ. මග කියලා කියන්නේ. ත්තම පුරු දෂ්ටිකෝන. එකකන කතකයා මම මම කියල කියලන්නේ. මේ කවියගේ ප්‍රියාවගෙන තමයි. කකාවයාගේ ප්‍රියාවතමයි මේ ස්බභාධරුවයේ මතතිීලා අගේ කල්ලතියන්. එතකොට මේකට කියන අපි විචාරයේදී අස්මත්වාචිකයා. අස්මත්වාචිකයා කියන්නේ දූදරුවනි මම කියන පදේ ඇඟවෙන්න. මම කියල කෙන ත්තම මිතරලා ඉඳලතියෙන්නේ. දැන් ඔන්න ඔබට පුළුවන් පරස්්‍ය න පරස්සයේති. මමේති න මමේ ති්ච. මේඉන්න මමයි මේක අහගනන්න ඔබ ඒන්න මමයි දෙන්න අතර පරතරේ දැන් නැතිවෙනවා. එතට ඔබත් මම මෙයි නෙත් මේයිනෙත් මම. එතට බලන්න කවිී ලතින්න මම කියලා කෙනෙ කවි උගන්නන්නේ මම කවි අහගන නෙත් මම ඔබ කියන්න ඔට ම කියන. එතට මම මම මම. මේතුන ඒකාර්මික වීම තමයි කවිවින්දනය කන්නවා කියකෙන. පැදිලි? අන්න එකාත්මික වේෙනවා. එතකොට දැන් වැසිස මේ රෑදේසිහිනයක් වීන්න ඔගොල දන්න පාඩ කන මයි දන්න හොන්දට සැරට වහිනවනම් ෙතේ කිසියම් සතු දවුත් පපදින හොඳ නිදාගත්තහැකි. අන්න මේ හැඟීම කවිය දුන්නා. වැස්සයි නින්දයි අර කුසීත සතුටක් සහිත අලසකමයි. අතර තියෙන අසීමිත සම්බන්ධය කවියයක් කොමිච්චර ලස්සට දීවූ කවයක් ඇත්තටට නෑ. හරි රත්ව සේජය සිහ කවයා මේ කියීලා තියෙන තරම් ලස්සනට ඒ හැඟීම ඒ හැඟීම දැනින තියෙනවා කියලනෑ ඔබ එන්න ඉතින් මගේ තිගේ හෙට දවස මට ඔතන ලස්සන තැන තිෙන අරෝෂ මේ දරුවට පේනවා මෙතන කෙටීරක් දැන් කවිට බෑ අරෝෂ කමාත්තිතක් කෙටීරක් ගහන්න අරතයක් නැත්තම් කවී තියෙන හැමනේම අරතයට සම්බන්ධයි මනුස්සේකටට කවි සංවිතයි අපේ කොඩි කපල න්ක කරන්න පු නිීබුති කබන්න පුල. කවි අයින් කරන්න පුළන්දේ වලන්නේ දැන් ඔබ දන්නවා සිංහල භාෂාව කියන්නේ වචන අතර ස්භාවික පරතරයක් තියල කතා කරන්න බාසාාව. දැ මම කතා කරන්නකට මම හිතාමතා වතනත රතරෙටකක් වැඩි කල් තින ඔබට අහග න්න ෝන ද. එහම නැත්තන් ඔයා ෙ දදිිතා කරන්නොටත් වචනත ඉඩත්තිේෙනවා අම්මේ අම මට පත්තෝනි කියලලා ඔබ කියනවා ඔබ කියන්න ඔල පත්තෝනි කිය කියන්නේ මෙ මට කියන වතල දෙකවට ඉඩත්වයනවා ඒකට කියනවා ලියාගන්න ස්වභාවික විරාමය මකද කියන්නේ සභාවික විරාමය හැබැයි සමහර වෙලාවල එනවා ආරෝසා කවි අට මේ ස්භාවක විරාමය මදි අන්න කෘත්්‍රම විරාමයක් හැදවා කුත්්‍රම ත්‍රියන්න කුත්්‍රම විරාමයක් හැදවා ඔබ එන්න ටිකක් කලා ඉන්න ඕනි දැයි මෙහම කවිිය කියන්න බෑ රස කියීල පෙන්න ද මේ පේලි විතරක් අපට වෙලාල නිසා වැසි සමේරෑ ඇඳේ සිහිනයක් වීන්න ඔබ එන්න ඉතින් මගේ හෙට දවස මට දෙන්න අන්න දැන් ඔබසාහ එන්න කියෑන්න වචන දෙකා. මෙන්න මේ වතනන් දෙකාාතර තියන පරදිරේට වඩා වැඩි හිඩක් එන්න සසාහ ඉතින් කියන පල දෙකාතරට කවියට ඕනි වුුණා. කවය දැම් මේ හිතනා ඔබ එන්න ඔබ එන්න ඒ නනාන හොඳයි. ගේ අර අතරම ඇද තතුවිල්ලට විලාමේ තමයි කැටීරෙන් ගත්ති එන කෙටීර කියන්නේ වචන සියගානකින් කියන්න ඕනනි අර්ථයක් දෙන්න කව පාච්චික උපක්‍රමය අප අවසාන් නි අපේ කාලය අවසන් වෙලාතියන. ගිම්හාණය ගිලන්වීකු ස සුදුමැලිව ඇති ඇදී එකකි ගැසූ ගඟ නැවත පිරිපුුණ්ණිය දුස්කරය කියා හෙර යා යුතුද ජීවිතය කටු පොකුර සිප ගනිමි හෙට මලක්වඩු පිණිස. මංහිතනවා මේක ඔබට වඩාත් පැහැදිලිව දීර්ගෝ විස්තර කරන්න අවශ්‍ය දෙයක් නෙමේ. කෘස්සම සුදුමැලිව ගිය හුළන්දාවය වස්සානය නිසා පිරිපු වනාා. කවිය මෙතැන්ට එන්න කොට අරෝසා සම්පූර්ණයම ගංගාමතක් කළ. දැන් ඔයාට මතක් කල බලන්න ඔබ දැකලාතියන මනුස්සේකුගේ ශරීරයේ දුරුවලම චිත්‍රය. සිදුවත් කුමාරයා දුෂකරක්්‍රයා කරන. ඊට පස බුද්ධතයට පත්වන ද චිත්‍රය ඒදක සංසන්දරී කරන්න. අන්න ඔබට එක පැත්තකින් උළන්දාවය පෙයි. පැත්ම් පේයි කටපොකර සිප ගනිම හෙට මලක් කොනු පිණිස. මට පොඩි තැනකින් මේ කරන ගොඩාක් විස්තර කරන්න මං ආසයි නමුත් අපිට තියන සීමිත කාලයක් නිසා. ඔබට මේ ජීවත්වීමට වමනා කරන ශක්තිය දීමටයි කවිය මේ කළේ. මංක තැනකින් මේ අවසාන කරන්න ප්‍රත්න සසිවිජසිහ කවයාගේ ලස්සන තැනැකින්. ඔහු කිව්වා එක කවි එකදී මත්දම බන්්ඩාර කතාව මතක් කරලා. අයි අන්ඩී. පි අහලදන කොහමද රස අයින් ියනවන්න මැරනාසටි මම පෙන්න්නන්නම්. රත්නසේ ජිසින්කව ඇලිවා අයි අන්ඩ බියනුවන්න. මැරනාසටි නොව මම පෙන්න්නන්නම් ජීවත්ෙන හැට. ඒමනම් කලාකරවා කරන්නේ ජීවත්ත එෙන හැටි පෙන්න එක. ජීවිතේ ප්‍රශ්නයක් එනකොට බාධකයක් එනකොට මේ පෙලි දෙක මතකයිනං ඔබට පුළුවන් ජීවිතයට මූනදීලා ජෑග්‍රහණය ලබා ගන්න. මේ කවී තියන ජීවගුණේ. ඒ සභාධර්මය අසරුකරගෙන දීම ගැන රත්නශවී විජසිංහ කවඩාප. ඇත්තටම ගරත්වයෙන් යුත්තව මේ කවී ඔබට ලියන්න පුළුව. අපි ආචරරත්ශ්‍රී විදියසිංහට සීර්ෂ ප්‍රනාාාවයෙන්. මේ නිර්මාණය සම්න්ධෙන් අපේ ආචරය පුද කර ගම රනිල්සට අපේ ආචරයපුද කරනවා මේ ජීවන අරුත් අපට මේ අ තරම්සාර්ගර්වාාකාරයෙන් පැහැදිලි කරදීම සම්න්ධෙන් ොමස්තුති ර නිල්ස ඒකම තමයි යොබකිව්වා මේ තියන අර්ථය. අියෝගාත්මක. අවස්ථාවකදී තමයි ජීවිතය දිනන්නට අපි ශක්තිය සම්පාධනය කරගත යතු කියන පරමාර්තය අපිට ආචර අනශය විජේසිය ඔහු සහාගේ වඩරිසටන දත් අපිට ප්‍රකාශ කලා. ඉතින් දුවේපුතේ ඔබ මේ කවි අරුත් සමගින් ඔබේ ජීවිතය වටහා ගන්න ඕනේ ඔබේ විවාාගයට එහගේ ඔබේ ජීවිතය අරුත් සම්පාධනය කර ගැනීම වඩා සාර්ථක වේවා කියන ප්‍රාර්ථනය සමඟයි අද සමගෙන යන්නේ ඔබට සුවදායකදවසක්.